හරි යාළුවන්ට අද කියලා දෙන්න යන්නේ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි ඊදන් නොකර Tamanට අවශ්‍ය කරන සොෆ්ට්වෙයා මූවී ඒ වගේ දේවල් සොෆ්ට්වෙයා නම් ඔරිජිනල් සොෆ්ට්වෙයා ඒ කියන්නේ ට්‍රයල් වර්ෂන් නැතුව ට්‍රයල් වර්ෂන් මාක් එක නැතුව ඔරිජිනල් විදිහටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉන්ටර්නෙට් එකෙන් නොමිලේ ලබා ගන්න ඉදී කියලා දෙන්න යන්නේ ඒකට අපි පාවිච්චි කරනවා මේ වගේ ටොරන්ට් සෙට් කියන මේ සයිට් එකේ නම මේකයිල ටොරන්ට් සර්ච් කරන එන්ජින් එකක් මේ විදිහට යන්න පුළුවන් මෙතනින් තමන්ට අවශ්‍ය කරන දේවල් මෙතන ගොඩක් මෙහෙම තියෙනවා ඊට ඇරුනම තමන්ට අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර් එකේ නම හරියට තමන් අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර් එකේ නම මේ කොටුවේ මේ විදිහට ටයිප් කළා සර්ච් කරාම අපිට හොයා ගන්න පුළුවන් මේකේ තියෙනවා මේ highlight වෙලා මේවා මේ ලබා ගන්න පුළුවන් දේවා 2011 movie මේ වැදගත් PC game 56000 ඉඳන් කරලා ගන්න PC game මෙතනින් නොමිලේ ලබා ගන්න පුළුවන් ඒක මම පස්සේ කියලා දෙන්නම් PC game එතන තියෙනවා software මේ වගේ දේවල් ගොඩක් තියෙනවා මේකේ හරි වැඩේ පටන් ගමු අපිට අවශ්‍ය කරන software එකේ නම මෙතන type කරන්න ඕනේ විශේෂයෙන් කියන්න ඕනේ මේකේ විශේෂත්වයේ අනිත් ඉන්ටර්නෙට් එකෙන් පාවිච්චි කරලා ගන්න සොෆ්ට්වෙයාර් ගොඩක් ට්‍රයල් වර්ෂන් හම්බෙන්නේ මේකේ ට්‍රයල් වර්ෂන් වෙනුවට මේ මේගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා ක්‍රැක් කියලා ෆෝල්ඩර් එකක් ඒ ක්‍රැක් ෆෝල්ඩර් එක හරියට පාවිච්චි කරලා ඒ ෆෝල්ඩර් එක මේක ඉන්ස්ටෝල් කරන තැනට ඒක ක්‍රැක් ෆෝල්ඩර් එකේ ක්‍රැක් එක ගෙනිහිල්ලා පේස්ට් කරාම ඒ සොෆ්ට්වෙයාර් එක ජෙනුයින් වෙනවා තොර ජෙනුයින් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මම නිකන් ට්‍රයල් එකක් විදිහට ඔයාලන්ට අරන් පෙන්නන්නම් Windows අපිට Windows ඕන නම් Windows මෙතන ආවා Windows 7 ඕන නම් Windows 7 කියලා ටයිප් කරලා මේ විදිහට අවශ්‍ය software එකේ නම මෙතන search button එකට ගිහලා search කරනවා ඊට පස්සේ මෙතන මේ විදිහට යටින් වැටෙන්න ගන්නවා software තියෙන විදිය මේකේ මේ උඩටම තියෙන ඒවා ළඟ දාපු ඒවා ඊට පස්සට යන්න කාලේ ටික වැඩි වෙන ඒවා දින්නේ මෙතන මේක මාස 7කට කලින් දාලා තින්නේ මේ කොළපාට රයිට් එකෙන් තියෙන ඒවා ඉක්මනටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒවා ස්පීඩ් එක වැඩි ඒකයි මේ කොළපාට මේ රයිට් එකෙන් තියෙන්නේ ගොඩක් සමහර ඒවා කොළපාට රයිට් එක නැතුවත් තියෙන ඒවත් එනවා මේ කොනේ මේ තියෙන්නේ මේක දැනට ඩවුන්ලෝඩ් කරලා තියෙන කට්ටිය දැනට ඩවුන්ලෝඩ් කරලා තියෙන කට්ටිය මෙතන තියෙන්නේ මේ අපි බාන්න ඩවුන්ලෝඩ් කරගන්න යන සොෆ්ට්වෙයාර් එකේ තියෙන ධාරිතාවය මෙතන තියෙනවා ඊට පස්සේ තියෙනවා මෙතන මේ සොෆ්ට්වෙයාර් එක දාපු කාලේ මේක මේ සොෆ්ට්වෙයාර් මේක මේ සයිට් එක පාවිච්චි කරන්න කලින් මේකට අදාළ තව සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා මේක මේ ඇරෙන්නේ ඒ සොෆ්ට්වෙයාර් එකෙන් උදාහරණයක් කියනවා නම් සින්දුවක් ප්ලේ කරන්න ප්ලේයර් එකක් ඕනේ වගේ මේක සින්දුව නම් ප්ලේයර් එක තමයි ප්ලේයර් එක මම දැන් පෙන්වන්න යන සොෆ්ට්වෙයාර් එක ඒක අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕනේ කම්පියුටර් එකේ මේ තියෙන්නේ ඒ අදාළ සොෆ්ට්වෙයාර් එක මේකේ මේ විදිහට U-Torrent free කියලා තියෙනවා මේක ක්ලික් කරලා ඉවර වෙලා මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ එක එක කම්පියුටර් වල එක එක විදිහට එනවා ඩවුන්ලෝඩ් කරන්න සේව් කරලා ඩවුන්ලෝඩ් කරන්න එනවා එක එක විදිහට එනවා මෙතන ඇවිල්ලා තියෙනවා සේව් රන් මම එක සැරේ රන් කරනවා සොෆ්ට්වෙයාර් එක ආවා මේක මම next කරනවා agree කළා next මෙතන තියෙනවා මේ ටූල් බාර් එක ඕනේද කියලා. ඒක අපි අවශ්‍ය නැති ඉන්න. මට නම් අවශ්‍ය නැහැ. ඔබ කොහොමද දන්නේ? මේ මෙතන හරි ලකුණු වයින් කළාම ඒක ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ. මම මේ හරි ලකුණු වයින් කළා අවශ්‍ය නැති නිසා. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරනවා. Yes. හරි. මේක තමයි අදාළ සොෆ්ට්වෙයාර් එක. මේ වැඩක් නැති එක මුලින්ම ඇරෙනවා. මේක තමයි අදාළ සොෆ්ට්වෙයාර් එක. දැන් මම මුලින් කියපු තැනට ආයෙ යනවා. මුලින් කියපු සයිට් එකට. මේ අර ඩවුන්ලෝඩ් කරන්න සර්ච් කරලා හොයාගන්න සයිට් එක මේක. දැන් අපි හොයන්න ගත්තේ Windows 7 කියලා මෙතන ටයිප් කළා.
මෙතන සර්ච් කරලා බටන් එක එවුවම ආපු ලිස්ට් එක තමයි මේ තියෙන්නේ. මේක යටරම තියෙනවා ගොඩක්. මේ කොළපාට රයිට් එක ගැන විශේෂ උනන්දුවක් දක්වන්න. ඒක ඉක්මනට එන මේක. ඊට පස්සේ මේක මේ විදිහට අපි ක්ලික් කරනවා. ක්ලික් කරාම මේ උඩ මේක මග අරින්න ඕනේ. මේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කියන එක අපිට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒක දෙන්නේ නැහැ. එතනින් යට තියෙන සියලුම මේ පෙන්න සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එක එක සයිට් එකේ එක එක විදිහට ඩවුන්ලෝඩ් ටොරන්ට් කියන එක තියෙනවා. මම එක පෙන්නන්නම්. මම ගොඩක් පාවිච්චි කරන්නේ ද පයිරට් බේ කියන එක. මම එක ක්ලික් කරනවා දැන්. මේකේ මේ get this torrent කියන එක ඔබන්න එපා. මේකේ තියෙනවා මේ get torrent කියන එක. මේක ඔබන්න. මේක එබුවම ගන්න පුළුවන්. මේකේ විශේෂත්වයක් තියෙන්නේ මේ software එක download කරගත්ත කට්ටිය මෙතනට comment දාලා තියෙනවා. මේ comment වලින් කියවෙනවා මේ software එක download කරගත්ත කට්ටියට වෙච්ච ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන තියෙන හොඳ තියෙනවා නම් ඒගොල්ලෝ ඒ විදිහට දාලා තිනවා. සමහරවල්ලාට බැනලා දාලා තිනවා, හොඳ කියලා දාලා තිනවා. එහෙම බලලා මෙතන මේ ප්‍රශ්නයක් නැත්නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක මේ මෙතනින් මේ විදිහට ඔබනවා. මම තව විදිහකට කියලා දෙන්නම්. දැන් ඒ ඉස්සෙල්ලා ගියේ මම කැමති සයිට් එක නිතර පාවිච්චි කරන. මෙතන තියෙනවා ඒ වගේම තව සයිට් ගොඩක්ම. ආයෙත් වෙන සයිට් එකකට මම ගිහලා පෙන්නන්නම්. මේ සයිට් එකට ගියා. වෙන්න වෙලා යනවා. ඊට යටින් කියන එකට යනවා. හොඳ කල්පනාවෙන් හොයා ගන්න ඕනේ මේ මේ මේකේ අනිවාර්යෙන් කොහේ හරි තැනක තියෙනවා torrent download කියන එක. ඒක හොයලා ඒක විතරයි අපි ක්ලික් කරන්න ඕනේ. ඒක කල්පනාවෙන් ක්ලික් කරන්න ඕනේ. මෙතන දැන් මේ direct download කියලා තියෙනවා. Animos download කියලා තියෙනවා. අපිට ඒ දෙක වැදගත් නෑ. අපිට වැදගත් මේ torrent download කියන එක. ඉස්සෙල්ලා මම පෙන්නපු site එකේ තියෙන torrent download ඒක ඒ විදියමයි. දැන් මේ site එකේ මේ විදියයි. මම තව site එකක් අරගෙන පෙන්නන්නම්. මේ site එක ගන්නම් මම. මේකේ තියෙන විදිය හොයා ගන්න. ඒක නම් වෛරස් තියෙන site එකක් වගේ. මේකෙන් අයින් වෙනවා. මේ site එකට යනවා. මේකේ හොයා ගන්න ඕනේ. මේ direct download කියන එක අපිට වැදගත් නැහැ. ඒක ඔබන්න යන්න එපා. මේ තියෙනවා මෙතන තියෙනවා torrent කියලා. මේකේ බුවම ඒ අදාළ software එකට යනවා. දැන් මම ආයෙ යනවා මම කැමති මම නිතර පාවිච්චි කරන site එකට. මේක මේ pirate bay කියන එක. මේක ඔබනවා. ඊට පස්සේ මේ ඒකේ තියෙන්නේ මේ විදියට get torrent කියන එක. මම ඒක දැන් click කරනවා. ඊට පස්සේ මට මේ විදිහට එනවා. මේක save කළත් හරි open කළත් හරි මම කෙලින්ම open කියන එක දෙනවා. ඊට පස්සේ අර අපි කලින් download කරපු software එක ඇතුළට තමයි මේ file එක ඇරෙන්නේ. එක සැරේ එන්නේ මේ අවශ්‍ය කරන software එක. මේක මාර්ගෙන් මේක හරහා තමයි එන්නේ. ඊට පස්සේ මේ විදිහට message එක ආවම ඒක okay කළාම මේ විදිහට වැටෙනවා. ඒ software එක ඇතුලේ අපිට අවශ්‍ය කරන software එකේ නම, විස්තරේ, size එක, වැදගත් දේවල් තියෙන්නේ. මේ මේ කොටුවේ පිරෙන්න ගන්නවා. මෙහෙම 100ට ගාණක් පිරෙන්න ගන්නවා. මේක 100ක් සම්පූර්ණ වුණාම තමයි මේ software එක ඇවිල්ලා ඉවර වෙන්නේ. මේ download speed කියන එක මේක දැනට මට පෙන්වන්නේ නැහැ. මෙතන download speed එක වැටෙනවා. මෙතන health එක වැටෙනවා. මෙතන කොළපාට වෙනවා. මේක පිරෙන්න ගන්නවා 100ට 100ක්. 100ට 100ක් පිරලා සම්පූර්ණ වුණාම තමයි මේ software එක ආවා කියලා දැනගන්න පුළුවන් අපිට. මම මේ software එක දැන් එන තැන පෙන්වන්නම්. මේ software එක computer එකට download වෙන තැන පෙන්වන්නම් මම. මේ software එක computer එකේ download වෙන්නේ මගේ my document එකේ user document එකේ download කියන folder එකක් ඇරෙනවා. මේ Windows 7 user ලාට මේක මම කියන්නේ. Windows XP user ලාට පුළුවන් වෙන විදිය වෙනස් වෙනවා. මේ download කියන folder එක ඇතුළට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක හොයාගෙන බලාගෙන යන්න ඕනේ. මෙතන තියෙනවා Windows 7 Ultimate. මම දැන් download කරපු software එක. මෙතනට තමයි save වෙලා තියෙන්නේ. මේක එහෙම වෙනවා. මම ආයෙත් site එක ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ site එකේ ගොඩක්
වැදගත් සොෆ්ටයා තියෙනවා ෆොටෝෂෝප් පිසි ගේම් විශේෂයෙන් මේ ජෙනුවින් පිසි ගේම් ගන්න පුළුවන් මෙතනින් අරගෙන ඒක ක්‍රැක් කරන්න විදියක් තියෙනවා පිසි ගේම් එක හම්බුනාම ඒක ක්‍රැක් කරගන්න විදියක් තියෙනවා මේ හැම සොෆ්ට්වෙයා එකක්ම එහෙමයි ඒ ඇරුණම මේ මූවි තියෙනවා ඕන තරම් මූවි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සින්දු හැමදේම තියෙනවා හරි හරි මම දැන් පෙන්නන්නම් මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත සොෆ්ට්වෙයා එකක් ක්‍රැක් කරන්න කොහොමද කියන එක මම දැන් පෙන්නන්නම් මම මේ විදිහට මෙන්න මේ AVS video editor කියන එක software එකත් මම මේකෙන් download කරගත්තේ මේ user මේ torrent පාවිච්චි කරලා මේ විදිහට මම ඒක කරගන්න විදිය පෙන්නන්නම් හරි මේ විදිහට අර torrent පාවිච්චි කරලා download කරගන්න softwares මේ විදිහට ඇරෙන්න ගන්නවා එක එක folder එකක් ඇතුළට මේ විදිහට folder ගොඩක් ඇරෙන්න ගන්නවා ගොඩක් folder වල installation note මේක තියෙනවා එහෙම නැත්නම් readme කියලා file එකක් තියෙනවා මේ දෙකේ සම්පූර්ණ ඇතුළත් වෙනවා විස්තරේ මේ මේක මේ software එක download කරලා install කළාට පස්සේ ඒක අපි කොහොමද genuine කරගන්න ඕනේ කියන එකේ විස්තරේ මෙතන සම්පූර්ණම සරලව පැහැදිලිව ඒගොල්ලෝ දාලා තියෙනවා මේක විදි දෙකකට තියෙනවා readme කියලා ෆයිල් එකකුත් තියෙනවා install note කියලාත් එකක් තියෙනවා ඒක ගොඩක් software වල ඒගොල්ලෝ දෙනවා එහෙම නැත්නම් ගොඩක් වෙලාවට serial key හම්බෙනවා මේක setup එක මම මේ මෙන්න මේ video editor ගැන දැන් කතා කරන්නේ මේ software එකේ මේ editor එක මේ setup file එක මම run කරලා ඉවර වෙලා ඒක සම්පූර්ණ වුණාට පස්සේ මේ විදිහට video editor එක සම්පූර්ණ වෙනා computer එක තියෙනවා. නමුත් ඒක පාවිච්චි කරන්න බෑ. ඒකේ වැටෙනවා මොනවාද මේක trial version එකක් කියන එක වැටෙනවා. trial version එකක් කියලා වැටලා තියෙනවා දවස් 30යි පාවිච්චි කරන්න. එතනින් යන පාවිච්චි කරන්න බෑ කියලා. එහෙම වැටුණාම අපිට කරන්න තියෙන්නේ ඒ දීලා තියෙනවා crack folder එක මේ විදිහට. crack folder එක double click කරනවා. double click කරලා මේ තියෙන්නේ අදාළ crack ටික. දැන් අපිට ඕනේ මේකේ නම් මේ වෙනස් විදියක් තියෙන්නේ. අපිට අදාළ වීඩියෝ එඩිටර් කියන ක්‍රැක් එක විතරයි මේ ක්‍රැක් එක අපි ඒකෙන් කොපි එකක් ගන්නවා කොපි එකක් ගන්නවා කොපියක් අරගෙන මේ වීඩියෝ එඩිටර් කියන එක දැන් අපි ඉන්ස්ටෝල් කරලා ඉවරයි කම්පියුටරේට අපි ඒක කොහිටද කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ කියන කාරණේ බලා ගන්නවා මේක විතර මේ විතර අතල තියම මවුස් එක ඒකේ තියෙනවා වැටෙනවා ලොකේෂන් එක C ප්‍රෝග්‍රෑම් ෆයිල් වල මේක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ මම ඒ ඉන්ස්ටෝල් වෙච්ච ෆෝල්ඩරේ හොයාගෙන ගිහිල්ලා අතනින් අර crack folder එක ඇතුලේ මම ගත්ත කොපිය ගෙනිහිල්ලා ඒක ඇතුලට paste කරන්න යන්නේ මම location එක හොයාගෙන යනවා AVS4U කියන එක ඇතුලේ තිබ්බේ මේ තින්නේ AVS video editor කියන එක ඊට පස්සේ මම අර විදියට ගෙනාපු අර මම කලින් පෙන්නපු crack folder එක ඉන්න මෙතන ආයෙ පෙන්නන්නම් මම මෙතන මම මේ crack folder එක ඇතුලෙන් ගෙනාපු crack එක මෙන්න මේ crack එක ආයෙ මම copy කරලා පෙන්නන්නම් මේ crack එක මම ගෙනල්ලා මේ folder එක ඇතුලේ හරි තැන හොයාගෙන මේ මේකෙන් පෙන්නන location එකට එන්න ඕනේ හොයාගෙන ගෙනල්ලා මම ඒක ඇතුලට paste කරනවා paste කරාට පස්සේ දැන් මම paste කරන්නේ නැහැ මම මේක කරලා ඉවර හින්දා මෙතන paste කරාට පස්සේ මේක replace copy කියලා replace කරන්න කියලා එනවා එතකොට ඒ මම ඒකත් කරන්න මේ විදිහට එනවා copy and replace මම ඒක ඕන් කරලා continue කරනවා continue කරාම ඒ crack එක ඒ software එක install වෙච්ච තැනට වදිනවා එදුනට පස්සේ ඊට පස්සේ ඕගොල්ලෝ මේ software එක double click කරලා අරින්නකොට මේක genuine වෙලා තියෙනවා ඒ විදිහට තමයි internet එක පාවිච්චි කරලා software download කරගන්නේ මම මේ site එකේ අර අදාළ software එක download කරගන්න site එකේ දෙකේම web link එක මේ අදාළ web link දෙකම මෙන්න මේ web link දෙකම මම මේක upload කරනකොට YouTube එකට ඒක යටින් දාලා තියන්න අනිවාර්යෙන්ම හරි එච්චරයි ඔබට ජය වේවා